ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශේෂෙන්ම තමුන්නාන්සලාගේ බල ප්‍රදේශයේ තේ වගාව, රබර් වගාව, සුළු අපනයන භෝග වගාව ක්‍රියාත්මක වෙනවා. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා මේ හැම වගාවකටම ස්ථාවර මිලක් ලබා දෙනවා. ස්ථාවර මිලට අමතරව මං ඔබතුමන්ලාට කියන්න කැමති, මගේ ප්‍රතිවාදියා පහුගිය දවසක තොරතුරු නොදැන කතාවක් කිව්වා. ඔහු කිව්වා 350 පෝර නිකන් දෙනවයි කියලා. මිත්‍රවරුනි, අපේ රටේ 350 පෝර නෑ, 500 පෝර තියෙන්නේ වීගොවියට. ඒක තමයි ඇත්ත කතාව. රක්ෂණ මුදලක් තියෙනවා 150ක. එතකොට පෝර ලැබෙන්නේ 500ට. පෝරවල මිල දන්නේ නැතුව එතුමා රටටම ප්‍රකාශ කරා නොමිලේ පෝර දෙනවයි කියලා වීගොවියන්. මම ඔබතුමන්ලට කියන්න කැමති, මේ රටේ ගොවි ජනතාව මම වර්ගීකරණය කරන්න යන්නේ නැහැ. වී වගාව තියෙනවා, එළවලු වගාව තියෙනවා, පළතුරු වගාව තියෙනවා, ගොඩ භෝග වගාව තියෙනවා, සුළු අපනයන භෝග වගාව තියෙනවා, තේ වගාව තිබෙනවා, රබර් වගාව තිබෙනවා, පොල් වගාව තිබෙනවා. මම තමුන්නාන්සලාට කියනවා, මේ හැම වගාවකටම අපි නොමිලේ පෝර ලබා දෙනවා. එක කොටසකට විතරක් නෙවෙයි. අන්න ඒ නිසා මං විශේෂයෙන්ම තමුන්නාන්සලාට කියන්න කැමති, අපේ රජය ගොවි ජනතාව සුරකින්නවා. ගොවි ජනතාව කිව්වහම හැම ගොවිතැනක්ම කරන ජනතාව. ඒ නිසා සමස්ත ගොවි ජනතාවගේ ස්වර්ණමය යුගයේ උදා වෙන්නේ 16 වෙනිදාට සජිත් ප්‍රේමදාසව තමුන්නාන්සලා ජයග්‍රහණය කරවන කොටයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මිත්‍රවරුනි, වතු ප්‍රජාව තමයි මේ රටේ අඩුම වැටුප් දීවනා ගන්න කොට්ටාසය. ඇත්ත වශයෙන්ම දවසකට ඔය 700ක 750ක දීවනාවක් පමණයි අපේ වතු ප්‍රජාවට ලැබෙන්නේ. මම ඔබතුමන්ලාට කියන්න කැමති, තමුන්නාන්සලා මාව මේ රටේ ජනාධිපතිවරයා කරනකොට මෙතෙක් කල් සොච්චන් දීවනාවක් ලැබපු වතු ප්‍රජාවට මගේ ඉලක්කය දවසට අඩුම ගානේ රුපියල් 1500ක වේතනයක් දීමනාවක් ලබා දීමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. Breaking.lk